ඔයාලට අද මම මේ පෙන්වන්නේ මික්ස් නූඩල්ස් බයිට් එකක් හදන හැටි. ඉතින් මේක ස්වන් රැකියාවක් වශයෙන් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඔයාලා මේ දේ කරලා බලන්න. ඔයාලට ලේසියෙන්ම ස්වන් රැකියාවක් ආරම්භ කරන්න මේ දේ කරන්න පුළුවන්. ඒකයි මම ඔයාලට මේ ඉක්මනට ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් මුලින්ම දෙන්නේ. මේක ඔයාලට පහසුවෙන් කරදරයක් නැතුව කරන්න පුළුවන්. ආයුබෝවන් හැමෝම අදස් සාදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඒක මම පුංචි ඉල්ලීමක් කරනවා. මගේ වීඩියෝ එකට අලුතෙන් එකතු වෙන එක්කෙනෙක් නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අනිත් අයට බලන්න කියන පුංචි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මගේ චැනල් එක අලුතෙන් බලන කෙනෙකුට මට මතක් කරනවා මගේ චැනල් එකේ නම සසරණේ ලයිව් විත් මී කියලා. එහෙම සර්ච් කරලා බලන්න. ඒ පුංචි මතක් කිරීමත් එක්ක මම අද ඔයාලට කතා කරන්න හිතුවේ පුංචිට පටන් ගන්න පුළුවන් ස්වන් රැකියාවක් ගැන. මම ගිය සතියේ ඔයාලට කිව්වා ඔයාලා හිතනවා නම් විසිතුරු පැල වලින් පුංචි ආදායමක් ගන්න පුළුවන් කියලා. ඒ වගේ මට අද හිතුණා ඔයාලා කැමති නම් ස්වන් රැකියාවක් වශයෙන් ගෙදරින්දන් දෙයක් කරන්න, ඒ වෙනුවෙන් වීඩියෝ මාලාවක් ගේන එකත් හොඳයි කියලා. ඒ සඳහා පුංචියට කරන්න පුළුවන් මූලික පියවර ටිකයි එහෙම කතා බහ කරන්න තමයි මම මේ වීඩියෝ එක හරහා උත්සාහ කරන්නේ. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඔයාලා දන්නවා ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න නම් ඒ ව්‍යාපාරේ රෙජිස්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරේ ලියාපදිංචි කරලා තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම කෑම සම්බන්ධ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරේ අපි ව්‍යාපාරේ ලියාපදිංචි කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් BR එකක් අරගෙන තියෙන්න ඕනේ කෑම සම්බන්ධව කරනවා නම්. ඔයාලා පුංචියට දෙයක් කරන්න හිතනවා නම් මුලින්ම BR එක සඳහා ලියාපදිංචි වෙන්න යන්න. පාදේශීය ලේකම් කාර්යාලයේ පාදේශීය සභාව හරහා ඔයාලට මේ දේ කරගන්න පුංචි පුළුවන්. දැන් අලුත්ම නීති අනුව 2022 ඉඳලා ලියා ව්‍යාපාරයක් ස්වන් රැකියාවක් වශයෙන් කියන්නේ සාමාන්‍ය පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න ලියාපදිංචි ගාස්තු ගන්න කියලා මම දැක්ක අයවැයෙන් යෝජනා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ලබන අවුරුද්දේ ජනවාරියෙන් පටන් ගන්න. ඒ සඳහා මේ යොමු වෙන්න ව්‍යාපාරයේ ලියාපදිංචි කරන්න දාන ගමන් ඔයාලට පුළුවන් තමන්ට කරන්න පුළුවන් මොනවද කියලා හිතලා බලලා ඉදේ පටන් ගන්න. දැන් ස්වන් රැකියාවක් පටන් ගන්නවා නම් අපිට මුල් කැම ඔයාලා දැන් මම අද ඔයාලට කියලා දෙන්න බලන්න පැට් මේ අදහස් කරනවා නූඩස් සමග රාටකජු බැදුම. ඒ කියන්නේ ඒක ගොඩක් බයිට්, ඒ කියන්නේ විලඳ පොලේ අලවි වෙන දෙයක්. ඒ නිසා හැබැයි ඒ වගේම තමයි ඔයාලට ලේසියෙන් පටන් ගන්න පුළුවන්. ලොකු දැනුමක් නැතුව වුණත් ටක් ගාලා ආයෝජනය, කියන්නේ අපි ආයෝජනය කරන්න යන මුදලත් අඩුවෙන් කරන්න පුළුවන්. අන්න ඒ නිසා මට හිතුණා ඒක කියලා දෙන්න. ඒ සඳහා ඔයාලට විලඳපොලෙන් මිලදී ගන්න පුළුවන් පුංචි උපකරණ තියෙනවා. දැන් පැකින් එකක් කරන්න නම් ඔයාලට දැන් අපි හිතමු පැකින් එක දැන් ඔයාලත් යම් දෙයක් දාගන්න නම් මේ වගේ පැකින් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා පුංචි පැකින් එකක් ගන්නත් පුළුවන්. මේ වගේ චූටි පැකින් ගන්නත් පුළුවන්. දැන් මේ වගේ ඔයාලා පටන් ගැනීමේදී කොයිම වෙලාවකත් ලොක්කුවට ගෙනල්ලා තියාගන්න ඕනේ. මේක 50 50 වගේ ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට වෙළඳපොලේ මාකට් එක හොයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් තොග දෙන තැනකින් හරි ඔයාලා මේවා කම්පැනි එක හරහා හරි මිලදී ගත්තොත් ඇත්තටම අර වෙළඳපොලට වඩා ලොකු අඩු මිලකට මිලදී ගන්න පුළුවන්. තව ඔයාලට පුළුවන් බෝතල් කරන්න. මේ වගේ විදුරු බෝතල් ගන්නත් පුළුවන්. හැබැයි මේ විදුරු බෝතල් ටිකක් මිල අධිකයි. අපිට කම්පැනි හරහා ගන්නවා නම් රුපියල් 20කට 22කට වගේ ගත්ත හැකි. එහෙම නැත්නම් වෙළඳ පොලෙන් ගන්න ගියොත් සමහර තැන්වල 70යි 60යි. තොග වගේ ගන්න නම් රුපියල් 50කට වගේ ගත්ත හැකි. එහෙම වුණොත් අර අපිට හැසිරුම් කරන්නට යන මුදල වැඩි නිසා අපිට දෙන්න වෙන්නේ
ඒ ගණත් එකතු වෙලා එතකොට අර අපි මුලින්ම නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වලා දෙනකොට ඒ මිලත් එක්ක ගන්න ටිකක් කට්ටිය මේ අදිමදි කරනවා ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා මුලින්ම මේ වගේ දෙයකට යන්න ඒ කරලා වෙළඳපොළ ඔයාලා ගහණය කරගන්න ඊට පස්සේ යන්න බෝටල් වලට එතකොට ඔයාලට පුළුවන් හිම්මින් ගමනක් යන්න මේ වගේ මේකප් එකක් අපිට තෝග ගන්න නම් රුපියල් 4ක් වගේ මිලකට ගත්ත හැකි මේකප් එකක් සාමාන්‍ය මිල 10ක් විතර නෝ අපි කම්පැනි එකෙන් ගන්න ඕන රුපියල් 5ක් 6ක් වගේ මිලකට ගන්න පුළුවන් එහෙම දෙන්න තැන් තියෙනවා ඉතින් ඒවා ඔයාලා හොයලා බලන්න දැන් ඔයාලට මම අද පෙන්නන්නේ මේ වගේ දෙය රටකජු බැදුමක් කරන හැටි ඉතින් ඔයාලා ये बलला पैकिंग वाला पुलवा लसन लेबल वाले वाला लसन डिजाइन के लेबल कदागे ये वाल करना वाला मे निष्पादने हदला तवादे वाले पुलवाक हदला अवट वागो असल वैसे अलट दील वागे अड़पाड़ आहण හොඳන අරක අහන්න. එතකොට ඔයාලට පුළුවන් ඒව හදාගෙන වෙළඳ පොළට යන්න. එතකොට අර රිටර්න් වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් බිස්නස් එකක් කරනවා නම් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් වෙළඳ පොළ මුලින්ම අපි කියන්නේ සර්ච් කරනවා කියලා හොයන්න. වෙළඳ පොළ හොයන්න. මොනවද වැඩියෙන් යන්නේ? මොනවද අපිට කරන්න තියෙන අවස්ථා කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කල්පනා කරලා බලන ගමන් ඒව හොයලා ඔයාලට පුළුවන් ඔයාලගේ නිෂ්පාදනයේට සාධාරණ මිලක් නියම කරලා පුංචියට දෙයක් කරන්න. ඉතින් මම ඔයාලට කියන්නේ මේ වෙළඳපොළට ගිය ගමන් ලොකුවට දේවල් කරන්න යන්න එපා පුංචියට පටන් ගන්න. එතකොට අපිට වැටෙන්න තියෙන අවස්ථාව අඩුයි. එහෙම නැත්නම් අර ලොකුවට කරන්න ගියොත් වැටුනොත් ඇත්තටම ආයෙ දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. එපා වෙන මොකක් අපි අතේ තිබ්බ හැමදේම නැස්ති වෙලා නිසා. ඒක නිසා පුංචියට පටන් ගන්න. එක එක සුපර් මාකට් හරි කඩ හරි කතා කරගන්න. එමේ පුංචි ගමනක් යනවා. ඔයාලා නොදැනම අවුරුද්දක් අවුරුදුකමාරක් විතර යනකොට ඔයාලා යම් ස්ථාවරත්වයකට පැමිණෙලා. එහෙම තමයි ශ්‍රන්ත්‍රකියාවක් පටන් ගන්න පුළුවන්. එහෙම නැතු අපි කරන්න ගත්තු ගමන් කට්ටිය දාගෙන ලොකුවට කරන්න ගියත් වෙළඳපොළ අල්ලගන්න අමාරුයි. ඊට පස්සේ අපි වැටෙනවා අපි දන්නේ නැහැ. ඒ හේතු නිසා ඔයාලා පුළුවන් තරම් ඔයාලා තනියෙන් කළා අද්දකීම් ගන්න. අද්දකීම් ගන්න ගම වෙළඳපොළ හොයා ගන්න. දැන් රටකජු බෙදුම මම ඔයාලට අද කියලා දෙන්නේ කියලා. ඔව්. රටකජු බෙදුම කරනකොට රටකජු බෙදුවේ එක එක විදිහට කර හැකියි. අපිට යම් ගොඩාක් දේ අවස්ථා තියෙන මේ රටකජු බෙදුමේ එක එක දේවල් මිශ්‍ර කරලා අපිට කරන්න පුළුවන්. මම අද ඔයාලට මූලිකව කියලා දෙන්නේ නූඩල්ස් මිශ්‍ර කරලා හදන හැටි. ඒක පුංචිට පටන් ගන්න. පටන් ගන්න ගමන් ඔයාලා මුලින්ම රෙජිස්ට්‍රේෂන් එක ගන්නකෝ කෑම. ඒ කෑම සම්බන්ධයෙන් දෙයක් කරනකොට හරි වගකීමකින් කරන්න ඕනේ. අපිට ඔයාලා දන්න මෙන්න මේ බලන්න මේ කප් එක කොයි මේ වෙලාවකත් ඇරලා බලලා තියෙන විදිහට ය පෙළඳ පොළට යවන්න එපා. මේක මේ වටේට හීට් ගන් තියෙනවා. හීට් ගන් මගින් හරි සෙලෝ ටේප් එකක් ගහලා හරි හීට් කරන්න. මොකද මටත් මේ වගේ දේවල් වුණා. මේ ගොඩාක් අය කරන්නේ ඇවිල්ලා මේක ගලවලා සුවඳ බලලා නැත්නම් අත දාලා හරි මෙයා කරලා යනවා. ඊට පස්සේ අපේ නිෂ්පාදනයේ පුස්සල්ලනවා. පුස්සල්ලුවට පස්සේ වෙන්නේ අපේ නිෂ්පාදනයටයි පාඩුවක් එන්නේ. අපේ නිෂ්පාදනයේ මිලදී ගන්න කට්ටිය හොර වෙනවායි ගෙදර ගිනිච්චට පස්සේ මේක පුස් කාලා. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේක සීල් කරලා වෙළඳපොළට යවන්න. ඒ දේ හොඳට මතක තියාගන්න. මොකද මමත් මුල් අවදියේදී මේ දේවල් කළා. මට ගොඩ දේවල් අපි දන්නවා. ඔයාලා අනිත් එක තමයි අපිත් එක්ක තරඟකාරයෝ ඉන්නවා. සමහර අවස්ථාවල තරඟකාරයෝ අපේ නිෂ්පාදනයේට උවමනාවෙන් මඩ ගන්න වෙලාවලුත් තියෙන. ඒක නිසා ඔයාලා නිෂ්පාදනයක් වෙළඳපොළට දානවනම් අනිවාර්යෙන් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එහෙම වුණොත් ඔයාලට හිමීට ගමනක් යන්න පුළුවන්. ඕන තරම් සුවන් රැකියා කරන්න අවස්ථා තියෙනවා. මම ඔයාලට එකින් එක ඒ දේවල් කියලා දෙන්නම්. දැන් අද රටකජු බෙදුම කියලා දුන්නා නම් රටකජු බෙදුමේ අවස්ථා තියෙනවා. ඔයාලා
දේවල් එක එකතු කරලා බලන්න මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න ඔයාලට රට කජු බෙදුමක් හදාගන්න මූලික දැනුම ඔයාලට ලබා ගන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා මේ මගේ අත්දැකීමත් අරගෙන ඔයාලගේ අදහසුත් එකතු කරලා තව දේවල් නිස්සාධනය කරන්න බලන්න එකම කෙනෙක්ගේ අදහස් නෙමෙයි ඔයාලට මට වැඩිය ලස්සන අදහස් තියෙන්න පුළුවන් මේ දේවල් එක්ක මොකක් හරි දෙයක් පටන් ගන්න කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම බාධක එනවා ඒ දේවල් තියෙනවා නැත්තේ නැහැ එකපාරට ගිය ගමන් ආයෙ ගාලා අපිට වෙලඳපොළ හම්බෙන්නෙත් නැහැ අවස්ථාව ලැබෙන්නෙත් නැහැ කරදරක බාධක මත තමයි කරන්න පුළුවන් මම නම් ඕන තරම් මේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා තවත් ඉස්සරහට මේ දේවල් වෙනවා මම දන්නවා ඉතින් කොහොම හරි මගේ ගමන යන්න උත්සාහ කරන අතර ඔයාලටත් ආරාධනා කරන්නේ පුංචියට හරි දෙයක් කාලේ නාස්ති කරන්න නැතුව පටන් ගන්න ගමනක් යන්න පුළුවන් ඔයාලට බෑ කියලා නෑ ඔයාලට පුළුවන් නම් මම ඔයාලට පෙන්නන්නේ අවශ්‍ය ප්‍රමාණය මම මේ ප්‍රමාණයන් ඩිසිෂන් එකේ දානවා ඔයාලා බලලා ඒක වෙනස් කරගන්න ඔයාලට අවශ්‍ය ප්‍රමාණ ඔයාලගේ දැනුම අනුව වෙනස් කරගන්න මේ මම පොඩ්ඩක් ඔයාලට හදලා පෙන්නන්න හදන්නේ ඒක වැඩි දියුණු කරගෙන සංරක්ෂාවකට යොදාගන්නේ කොහොමද කියලා බලන්න මේක ඔයාලට මැගි ලොකු පැක් වෙනවා ඒ පැක් ගන්න තොග දෙන තැන් වලින් අඩු මිලට ගන්න පුළුවන් මේ විදිහට අරගෙන මේක චූටි කෑලි වලට කඩා ගන්න මේ ඔයාලා දන්නව මේ නූල් ඩ්‍රෙස් එක හදන දැන් අපිට පැක් කරලා එවන්නේ උයලා ඒක තමයි ඒක අමුමුත් කන්න පුළුවන් ඒක නිසා චුට්ටක් තෙලේ අර රන්වන් පාට වෙනකන් බැදගත්තම ඇති පොල් තෙල් අපිට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන බැදෙන්න දාන්න ඕන ප්‍රමාණයට අරගෙන මේ ටික මේ විදිහට දාලා ඔයාලා රන්වන් පාට වෙන්න හොඳට බැඳ ගන්න බැදගත් මේ විදිහට හොඳට මේක බැදගෙන කලවම් කර කර බැඳ ගන්න තියන්න එපා අනිවාර්යයෙන් මේක කලවම් කරන්නේ නැත්නම් එක පැත්තක් කළු වෙනවා උඩු පැත්තේ බැඳෙන්නේ නැති වෙනවා ඒ නිසා කලවම් කර කර බඳින්න ඒක හොඳ අවධානයෙන් කරන්න ඔයාලා මේ විදිහට බැඳගෙන තෙල් ටික මෙයා වෙන්න මේ වගේ පෙපර් සේවියටයක් දාලා මේ ටික අයින් කරගන්න තෙල් බේරලා අයින් කරගන්න පුළුවන් තරම් ඊළඟට රට කජු ටිකත් මේ විදිහට තෙලටම දාලා ඒකත් ඔයාලා රන්වන් පාට වෙන්න බැදගන්න බැදගෙන ඒ ටිකත් හිමීට මේ මම පෙන්නන ගාන වෙනකම් බැදගෙන හිමීට අයින් කරගන්න ඊළඟට මේ කරන්නේ සුදු ලුණු ඔයාලා චූටියට කපා ගන්න සුදු ලුණු පොඩ්ඩක් ටිකක් කපාගෙන ඒකත් හොඳට රන්වන් පාට වෙන්න බැදගන්න ඒකත් ඒ විදිහටම අපි අයින් කරගන්නවා ඊළඟට හාල් මැස්ස ටිකත් අපි මේ විදිහට තෙලේ කරවෙන්න බැදලා ඒකත් අයින් කරගන්නවා ඊළඟට කරපෙන්ච ටිකත් ඔයාලා හොඳට බැදගන්න බැදගෙන මේ විදිහට අයින් කරගන්න ඊට පස්සේ අපි වෙනම ෆෑන් එකක් ලිපේ තියලා තෙල් බිඳු දෙක මේ සැහැන්දක් විතර වගේ එකතු කරලා මේ ටිකට මිරිස් කෑලි ලුණු පදමණු එකතු කරලා බැදගන්න මිරිස් කෑලි මේ සැහැන්දි දෙක මාරක් විතර වගේ එකතු කරගන්න එකතු කරලා මේ විදිහට බදින්න ලුණු ටිකක් දාන්න දාලා ඔයාලගේ පදමණු එක රස වෙනස් කරගන්න ඔයාලා හොඳයි මේක කවුරුත් කියන්නේ සීනි චුට්ටක් දාලා බලන්නකෝ එතකොට අර කල් තබා ගැනීම කාලයත් වැඩි ඒ නිසා සීනි චුට්ටකුත් එකතු කරන්න එකතු කරලා මේ විදිහට හොඳට මේ ඔක්කොම එකට මිශ්‍ර කරන්න මිස් කරලා ඔයාලට එක බොටල් තියෙනවා නම් බොටල් වලට එහෙම නැත්නම් කප් එකක හොඳට මේ හුලං යන්නේ නැති වෙන්නේ සීල් කරලා වෙනද පොලට දෙන්න පුළුවන් මේක හොඳ මම හිතෙනවා ඔයාලා නිකන් කාලය ගත කර කර ඉන්නවට වැඩිය දෙයක් අරඹන එක හොඳයි අනිත් එක තමයි ඔයාලා උත්සාහ කරන්න මේ වෙලාවේ
ලොකුවන් ලොකු මිල ගණන් නැතුව පොඩි රේන්ජ් එකක් යටතේ පුංචි මිලකට දෙයක් දෙන්න. එතකොට මහා පාරිභෝගිකය පිළිඹෙනවා ඒ දේ ගන්න. එහෙම නැතුව මේ වෙලාවේ තවත් බරක් විදියට දැම්මොත් අපේ වැඩක් අපිට රිටර්න් වශයෙන් ගෙදර ගේන්න තමයි වෙන්නේ. ඔයාලට පුළුවන් දෙයකින් පටන් ගන්න. මම මේ වීඩියෝ එක හරහා බලාපොරොත්තු වෙනවා ඔයාලට කෑම අයිටම් ටිකකින් කියලා දෙන්න. ඉතින් ඔයාලා ඒ දේවල් හරහා ඔයාලගේ ජීවිතයටත් යම් දෙයක් එකතු කරගන්න. ඒ හරහා ජීවිතය දිනන්න පුංචි හරි අත්දැක කරගන්න කියන ඉල්ලීමක් කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාලා පුංචි හරි දැනුමක් ගන්න ඇති කියලා. ඔයාලට නොතේරෙන තැන මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් මගෙන් අහන්න මම අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. රෙජිස්ට්‍රේෂන් එක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඒක බලන්න. මේ පොඩි කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට කරන්න. රෙජිස්ට්‍රේෂන් එක කරගන්න හැටි නම් මම ඔයාලට පළවෙනි මුල් හරි වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක දාන්නම්. ඒ ලින්ක් එකෙන් ඒ වීඩියෝ එක බලන්න. ඒක රෙජිස්ට්‍රේෂන් කරගන්න එක ලොකු දෙයක් කියලා හිතනවා. රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න ලොකු අමාරුවක් නැහැ. පොංචි පොංචි දේවල් ටිකක් විතරයි ඔයාලට එකතු කරගන්න ඕනේ. ඒ දේවල් ටික කරගන්න. එතකොට ඔයාලට ව්‍යාපාරේ රෙජිස්ටර් කරගන්න පුළුවන්. රෙජිස්ටර් කරන එක ලොකු ආසයක් තියෙනවා. ඒ සම්බන්ධෙත් ඒ වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා නැවත නැවත මම ඒ දේවල් මතක් කරන්න යන්නේ. ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණා නම් දිගට මම බලන්නේ ඔයාලට පොංචි පොංචි අදහස් ටිකක් දෙන්න සංරැකියාවක් කරන්නේ කොහොමද කියන එකට. ඉතින් ඒ අදහස් ටික ගන්න මගේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් පුංචි කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අනිත් අයට බලන්න. පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිත් කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක ඊළඟ වීඩියෝ ටික බලන්න. මම උත්සාහ කරනවා ඔයාලට හොඳ අදහස් ටිකක් දෙන්න. ඉදිරියටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියන පුංචි ආරාධනෙයි අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙන බලාපොරොත්තුයි. ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්.